අමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් අපරාධනඩු විභාගයකදී වරදකරු වී තිබේ මේ ප්‍රවෘතියයි අද ප්‍රමුඛ ප්‍රවෘතිය විදිහට ලෝකමාන්තයේ දකින්ට ලැබෙන විශේෂයෙන්ම වසර 237ක අමරිකානු ජනාධිපති දුර ඉතිහාසයේ බලේ සිටින හෝ බලේ සිටි ජනාධිපතිවරයේ අපරාධ චෝදනාවකට වරදකරු පළමු අවස්ථාව විදිහටත් මේ අවස්ථාව සලකන්න පුළුවන්කම ලැබෙනවා. චෝදනා 34කට ඔහු වරදකරු වී තිබෙනවා. ප්‍රසාද්, පැහැදිලිව මේක ඇමරිකානු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක්. හැබැයි ඒ වගේම ඇමරිකානු මැතිවරණ ඉතිහාසයේත් එක්තරාකාරයක සංදිස්ථානයක් වෙනවා. ප්‍රථම වතාවට තමයි දැන් මේ ඔහු වරදකරු වෙලා තියෙන්නේ චෝදනා 34කට. ඔහුට අභියාචනා කරන්න පුළුවන්, අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් දැන් කොහොමුණත් පළවෙනි වර ඔහු වරදකරු වෙලා අවසන්. ඒ නිසා දැන් හොඳයි, අපි නඩු විභාගයට යන්න කලින් ඉස්සෙල්ලම මොකද්ද වෙන්නේ මේ ජනාධිපතිවරන්ට? ඔක්කොම අහන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරන්ට තරඟ කරන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මැතිවරණ නීති රීති අනුව, ඇමරිකානු පුරවැසි භාවය තහවුරු කරන පුද්ගලයෙකුට ඔහු ජනාධිපතිවරණයකට හෝ මැතිවරණයකට ඉදිරිපත් වීමේදී කිසිදු බාධාවක් වන තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ජනතාවගේ ඡන්දය අයිතිය සහ ඒ වගේම ඔහුට ඔහුගේ දේශපාලන අයිතීන් ගැන සැලකිල්ලට ගනිමින් වෙනත් කිසිදු සාධකයක බලපෑමක් නොමැතිව ඔහුට තරඟ කර හැකි. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ඉදිරි ජනාධිපතිවරණට තරඟ කරන්න මේක බාධාවක් නැහැ. හැබැයි මේක ඔහුගේ ජයග්‍රහණයට බාධාවක් වෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් අපි ඒ ගැන කතා කරමු. හොඳයි, දැන් මේ නඩු විභාගය අපි කිව්වා ඓතිහාසික අවස්ථාවක් කියලා. අපි සිව්දෙස් තුළ මේ ගැන අවස්ථා ගණනාවකදී කතා කරා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තියෙන පළවෙනි නඩු විභාගය නෙවෙයි, කියන්නේ එකම නඩුව නෙවෙයි. අපි ගත්තොත් තවත් චෝදනා සිය ගණනක් මත නඩු විභාග ගණනාවක් පැවැත්වෙනවා විවිධ අධිකරණවල. දැන් මේ නඩු විභාගය පැවැත්තුනේ එක්තරාකාරයකට ඔහුගේ ව්‍යාපාරික මේ වාර්තා ව්‍යාජකරණයට ලක්කිරීම කියන චෝදනාව ඇතුළු චෝදනා 34ක් පදනම් කර ගනිමින්. මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙච්ච දේ තමයි දැන් මේ සමස්ත නඩුවල පසුබිම දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වැරදි කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අපි ගත්තොත් 2016 ජනාධිපතිවරණයට පෙරාතු ඔහු මේ සිදුවීම් වෙලා තියෙන. එතකොට දැන් ඒ කාලේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරන් හෝ ඔහුට අභියෝග කරන්න කවුරුත් ආවේ නැහැ. මොකද ඒකට ප්‍රධාන හේතු වුණේ ඩිමොක්‍රටික් පක්ෂය 2016 විශ්වාස කළේ නැහැ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරයි කියලා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරාට ජනාධිපතිවරයා වුණාට පස්සේ ඔහුගේ ප්‍රතිපත්තිය තරමක් කර මෙහෙම දෙයක් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් එක්තරා ආකාරයකට අපි දකින සාම්ප්‍රදායික බටහිර බලකඳවුරේ ඇමරිකානු ප්‍රධානියාගේ චරිතය වෙනුවට ඔහුගේ භූමිකාව උනේ ඔහුගේ වැරදි සහගත ක්‍රියාකාරකම් පිළිබඳ වෙනම තක්සේරුවක් තියෙනවා. නමුත් ඔහුගේ දේශපාලන භූමිකාව තුළ ගත්තාම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන චරිතය නිතරම ඇමරිකාව පදනම් කරගෙන ඇමරිකාවේ අවශ්‍යතා, ඇමරිකාවේ වාසිදායක තත්ත්වයන්, ඇමරිකාවට මුදල් එකතු කිරීම, ඇමරිකානු ආර්ථික ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන තේමාව වුණේ. ඔහුගේ පළමු දූර කාලය තුළ ඡන්දසටනේ මේ ඇමරිකා ග්‍රේට ගේන්, ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත් කිරීම. එතකොට මේ ක්‍රියාවලිය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන චරිතය එක්තරා ආකාරයක මේ බටහිර බලාධිකාරී කියන ලෝකයේ තියෙන බල සංකල්පයට තර්ජනයක් වෙච්ච අවස්ථාවක්. දැන් අපි ආපහු පොඩ්ඩක් මතකයේ පස්සට ගිහිල්ලා 2020 ඩොනල්ඩ් ට්‍රම්ප් පරාද වෙලා, ඉතාම තියුණු ඡන්දසටනකින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාද වෙලා ජෝ බයිඩන් ජයග්‍රහණය කරාම ඒ ජයග්‍රහණය සැමරුවේ ඇමරිකාව තුළ ඉන්න කට්ටියට වඩා අර යුරෝපාකරයේ ඉන්න බටහිර බලකඳවුරේ දැවැන්ත බලකණුවන යුරෝපා නායකයන්, රජනායකයන්, ජනතාවනේ රජනායකයන්
උන් සැනසුම් සුසුමක් කෙළුවා නැවතවතාවක් අපිට මේ සහනයක් ලැබුණා කියලා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් හිටියානම් දැන් වර්තමානයේ දකිණාකාරයේ දැවන්ත යුද්ධවලට ඔය උක්‍රේනයට ඇමරිකානු ඩොලර් කෝටි සිය ගණනින් ආයෝජනය නොකරන්න තිබ්බා. ඒකට ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියේ තියෙන එක දෙයක් තමයි විශාල වශයෙන් මුදල් යොදවා ඇමරිකානු මුදල් විනාශ කරමින් ලෝකයේ අර බටහිර බලව්‍යාප්තිය තියාගන්නට අපේ ක්‍රියා නොකළ යුතුයි කියන කාරණේ ඔහුගේ ප්‍රතිපත්තිවල තියෙන. මේක ඇමරිකාවේ සම්ප්‍රදායික දේශපාලන මතයට සහ අර ලෝකයේ බලාධිකාරීට ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීම එක්තරා දැවැන්ත බලකඳවුරක ජයග්‍රහණයක් වුණා ඒ කාලේ. දැන් මෙවර අපිට පේනවා ඩොනල්ඩ් ට්‍රම්ප් පසුපස ඔහු ඡන්දයට ඉදිරිපත් වෙනකොට ඔහු පසුපස දැවැන්ත නඩු ගොන්නක් එකතු වෙනවා. මේ නඩු පැවරීම් පිටුපස ඉන්න පුද්ගලයන් බැලුවහම බොහොමයක් මේ ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් තමයි මේ නඩු පැවරීම්වල යෙදිලා තියෙන්නේ. එතකොට මේක තුළ දේශපාලනික තත්ත්වයකුත් තියෙනවා. නමුත් පැහැදිලිවම ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැරදි තියෙනවා. දැන් මේ නඩුව ගත්තහම අවංකවම ගත්තොත් මේ නඩු විභාගයේ ගියපු ස්වභාවය මේ චෝදනා 34 ගත්තම මේකේ ප්‍රධානම කාරණය නිමිත්ත වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ස්ටෝමි කියන කාන්තාවත් සමග අයිතා සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. අය මේ වැඩිහිටි චිත්‍රපට රංගන නිලියක්. එතකොට 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඇය යම් ආකාරයකින් මේ ගැන තොරතුරු හෙළි කරයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ නීතිඥවරයා හරහා $190,000 මුදලක් ඇයට ගෙවලා තියෙනවා. මේකට කියන හෂ් මනි කියලා කියන කටවහගෙන ඉන්න ගෙවන මුදල. එතකොට දැන් මේ ඔහුගේ නීතිඥවරයා කොහෙන් තමයි මේ මුදල ලබා දීලා තියෙන්නේ? ඊට පස්සේ මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය මේක සටහන් කළා තියෙන ඇමරිකානු ක්‍රමය තුළ මේ අයවැය කියන්නේ මේ ඔවුන්ගේ ආදායම් වාර්තා ඒ වගේම වත්කම් හා වැරකම් මේ වගේ දේවල් නිසියාකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා දැන් මෙතෙන්දී මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වියදම් ගැන ඉදිරිපත් කරද්දී ඔහු නීතිඥයාගේ ගාස්තු විදිහට තමයි මේක සටහන් කරලා තියෙන්නේ. ඔහුගේ මේ ගිනුම් කාරක කණ්ඩායම ඒ ආකාරයෙන් තමයි සටහන් කරලා තිබිලා තියෙන්නේ. එතකොට ඒ අනුව තවත් ලේඛන එහෙට මෙහෙට කළා මේ මුදල යම්කිසි ආකාරයක නීත්‍යානුකූල කටයුත්තක් සඳහා යොදවපු මුදලක් විදිහට යොදා ගන්නවා. ඊළඟට වැරද්ද තමයි මේකේ එල්ල වෙච්ච තවත් චෝදනාවක් තමයි වෝටර්ස්ලා කියන්නේ ඡන්දදායකයන් රැවටීම සඳහා ව්‍යාජ සහගත ක්‍රියාවලියකදී. මේ කියන්නේ දැන් මේ ඔහුගේ අයතා සම්බන්ධතාවයක් හෙළිවීම වළක්වාලීම සඳහා මුදල් යෙදවීම ඡන්දදායකයා මැතිවරණයකදී ඡන්දදායකයා රැවටීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් කියන චෝදනාවත් මෙතෙන්ට ගොනු වෙනවා. ඔය වගේ චෝදනා ගණනාවක් එක එක විස්තර කරන්න කාලය මදි. එතකොට දැන් මේ චෝදනා අධිකරණය හමුවේ දිගහැරෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය දැන් මේ නඩු විභාගය පිළිබඳව විශ්ලේෂණය කර නීතිවේදීන් පෙන්වා දෙන කාරණය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය මේ නඩු විභාගය තුළදී මේ චෝදනාවලට උත්තර දෙන්න ගැන මේ චෝදනා ප්‍රතික්ෂේප කරන්න තරම් ශක්තිමත් නීතිමය කියන ප්‍රතිඋත්තරයක් ගොඩනගාගෙන තිබුණ නැහැ කියන කාරණය. අවස්ථා ගණනාවක දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වුණා. විශේෂයෙන් මේ කාන්තාවගේ සාක්ෂිය, ස්ටෝමි ඩැනියල්ගේ සාක්ෂිය, වගේම කොහෙන්ගේ නීතිඥවරයාගේ සාක්ෂිය, මේවා ඔක්කොම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තිබුණේ. ඊළඟට දැන් මේ පුද්ගලයන්ගේ කෙරෙහි ප්‍රශ්න කරද්දි පවා නීතිඥ කණ්ඩායමට තිබිච්ච ලොකුම ප්‍රශ්නය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභිලාෂයන් අනුව මේ ප්‍රශ්න කිරීම හදාගන්න වෙච්ච ලකුණු පෙන්නුම් කරලා තියෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම මේ සියල්ල බොරු කියන තත්වයකට පත් කරන්න උත්සාහ ගත්ත කෙනෙක්. එතකොට එම මතවාදයේම ඉන්නට නීතිඥ කණ්ඩායමට සිදු ලකුණු පෙන්නුම් කරලා තිබුණා.
එනිසා ඔවුන් නිතරම මේ අය මේ සාක්ෂිකරුවන් බොරුයි කියන තර්කය ගොඩනගන්න මේ නඩු විභාගය තුල උත්සාහගත කින කාරණේ විශ්ලේෂණාත්මකව පෙන්වා දෙලා තිනවා. ඔබට අන්තර්ජාලයට ගියොත් මේ පිළිබඳව මේ නීති විශාරදයින්ගේ වාර්තා ගණනාවක් මේ වෙනකොට තියෙනවා. ඉතාම අපි ගත්තොත් මේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව, ඒ වගේ නඩු විභාගවල චර්යාව පිළිබඳව අපේ නීතිය ඉගෙන ගන්න ශිෂ්‍යයන් ඉන්නවා. බලන්න අපූරු, කියන්නේ හරිම වැදගත් තොරතුරු සහ ඒ වගේම මේ අපූරු සන්දර්භයක් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් නීතිමය සන්දර්භයක් පිළිබඳව. ඊළඟට ඒ නිසා තමයි මේ පිළිබඳව විශ්ලේෂණය කරන නීති විශාරදයන් පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම මුහුණ දීපු ලොකුම අභියෝගේ නඩු විභාගය නෙවෙයි, ඔවුන්ගේ ක්ලයන්ට්, එහෙමත් නැත්නම් ඔහුගේ සේවාදායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් වීම කියලා. මොකද අනික් කාරණය, ඩොනල්ඩ් ට්‍රම්ප් දිගටම මේ නඩු විභාගයේදී අධිකරණයට අභියෝග කළා. විනිසුරුවරයාට පහර දුන්නා. දැන් මේ තීන්දුව ප්‍රකාශයට පත් කරාට පස්සෙත් මේක මේ බොහොම දැඩි ලෙස විවේචනය කරමින්, ඒ වගේම විනිසුරුවරයා මේ පක්ෂග්‍රාහී පුද්ගලයෙක්, ඒ වගේ ජූරියට බණිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශනයකුත් කළා තියෙනවා. කියන්නේ ඔහු තවමත් වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ නඩු විභාගය ක්‍රියාත්මක වීම සහ ඒකේ ස්වභාවය අනුව බැලුවහම එක්තරාකාරයක අභියෝගාත්මක තැනක තිබුණා. දැන් මේක එකක් නෙවෙයි, තවත් නඩු විභාග ගණනාවක් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි. දැන් මේක මෙතනින් පස්සේ මොකද වෙන්නේ? දැන් අපි නඩු විභාගයේ ස්වභාවය ගැන කතා කරා, සාක්ෂි ඉදිරිපත් වීම පිළිබඳව කතා කරා, ඒ වගේම සාක්ෂිවල දුර්වලතා, මේ සාක්ෂිවල තිබිච්ච දුර්වලතා, ඇතැම්තැන් දුර්වලතාන් තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම එම දුර්වලතැන් හරියට මතු කළ ජූරියට ලබා දීම, ජූරියට ඒ ගැන හිතන්න අවස්ථාවක් ලබා දීම කියන තත්ත්වය එතෙන්ට යොමු නැහැ කියන කාරණේ තියෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ නඩු විභාගය ඇත්තටම ගත්තොත් අභියෝගයක්. ඕනම කෙනෙකුට දැන් එකක් තමයි නීතිමය පාර්ශ්වයට තියෙන අභියෝගය, විශේෂයෙන්ම ජූරියට. ජූරිය ගත්තොත් ස්වාධීන පුද්ගලයන් කණ්ඩායමකින් සකස් වෙලා තියෙන. ඒතකොට ඔවුන්ට තියෙන අභියෝගය තමයි මේ නඩු විභාගයේ පිටුපස තියෙන දේශපාලන සන්දර්භයට යට නොවීම. කියන්නේ ඔවුන් මේ ඩිමොක්‍රටික් පක්ෂයේ අභිලාෂයන් ඉටු කරන කණ්ඩායමක් නොවීමේ වකිම ඔවුන්ට තියෙනවා. අයතාලි මොකද දැන් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් වටා විශාල ජනබලයක් ගොඩනැගිලා තියෙනවා. උදාහරණයකට ගන්න චානක, මේ නඩු තීන්දුව ප්‍රකාශ වුණාට පස්සේ ඇමරිකානු මුදල් සංසරණය පිළිබඳ වාර්තා මේ එළිදක්වලා තියෙනවා. එකවරම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණට ව්‍යාපාරයට ආධාර කරන පුද්ගලයන්ගේ සංඛ්‍යා ෂොට් අප්, ඒ කියන්නේ එකවර ඉහළ ගිහිල්ලා තියෙනවා. විශාල පිරිසක් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරන සල්ලි දාන්න පටන් අරන් තිනවා. ඔවුන් දැන් මේ නඩු තීන්දුව තනිකරම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඊළඟ ජනාධිපතිවරයා වීම වැළැක්වීමේ කූට දේශපාලනික ව්‍යාපාරයක කොටසක් විදිහට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇමරිකාවේ දැඩිමත්ධාරී පාර්ශවයේ විශ්වාස කරනවා. ඒ වගේම දැන් මෙතන තියෙන භයාන, දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන චරිතය ඇමරිකානු ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් වෙන්නේ ඇමරිකාව තුළ ජනමතය බෙදපු චරිතයක්. ඔහු වටා, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඇමරිකානු ජනාධිපතිවරයෙක් පරාද වෙලා ගෙදර ගියාට පස්සේ ආපහු ඡන්දෙට ඉන්න හිතන්නේ නැහැ. නමුත් ඔහු නැවතත් ඡන්දෙට තරඟ කරන්න තීරණය කරනවා. ඒ තීරණය කරන්නේ ඔහු පටු පසුපස සිටින දක්ෂිණාංශික බලවේගය. ඇමරිකාව තුළ දේශපාලන මතය, ජනතා මතය ඉතාම බරපතල විදිහට බෙදීමක් ඇති කරනවා. මේ දක්ෂිණාංශික මතවාදය ඩොනල්ඩ් ට්‍රම්ප් වටා ගොනුවීමක් පෙන්නුම් කරනවා. දැන් මේ වෙනකොට අපි දැකලා තියෙනවා මේ ඇමරිකානු මාධ්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්දදායකයන්, ඔහුට සහය දක්වනවා යැයි විශ්වාස කරන ඡන්දදායකයන්ගෙන් අදහස් ලබා ගැනීම ආරම්භ කළා තියෙනවා. මේ අදහස් ලබා ගැනීමේදී මේ දක්වා බොහෝ ඡන්දදායකයන් ප්‍රකාශ කරලා තියෙන්නේ ඔවුන්ගේ තීන්දුවේ වෙනසක් නැහැ, ඩොනල්ඩ් ට්‍රම්ප්ට උදව් කරනවා, ඔහු ඊළඟ ජනාධිපති විය යුතුයි කියන කාරණේ. ඒ වගේම නරකම දේ තමයි ඒ හැම කෙනෙක්ම මේ නඩු විභාගය, එහි විනිසුරුවරයා, ජූරිය,
ඒ වගේ මේ ඇමරිකානු නීති ක්‍රමය තුළ මෙවැනි තත්ත්වයක් පැවතීම කියන කාරණයි. එකෙන් කොටිම්ම කිව්වොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් මේ වෙනකොට ප්‍රසිද්ධියයේ ඇමරිකානු අධිකරණ ඇමරිකානු නීතිය ඇමරිකානු අධිකරණ මේ ක්‍රියාමාර්ග ඇමරිකානු විනිසුරුවන් විවේචනය කරන්න පටන් අරන් තින. මේක බරපතල තත්ත්වයක්. ඇත්තට මේක බරපතල තත්ත්වයක්. මොකද දැන් ඒ අනුව පේන්න තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාර ඔහුට ආධාර කරන පාර්ශ්වකයන් සැලකිය යුතු ජන කොට්ටාසයක් මේ වෙනකොට ඉන්නත. ඔවුන් තුළ ඇමරිකානු නීති ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නැහැ කියන සංකල්පය මතුවෙමින් තියෙනවාද කියලා. ඒක ඕනම රටකට අභියෝගයක්. ඒ වගේම තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වගේ වාසිදායක තත්ත්වයක් ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ අපි නිකන් ඇමරිකානු වාර්තා දිහා බැලුවහම ඇමරිකානු දේශපාලන විචාර විශ්ලේෂණ දිහා බැලුවහම තියෙන මතයක් තමයි අපිට මේක අපේ තේරෙන භාෂාවෙන් මිලෝ රහක් නැති පාලනය. ඕක තමයි කියන්න තියෙන වචනේ, සරලම වචනේ. ඇමරිකානුවන්ගේ මේ විශේෂයෙන්ම බයිඩන්ගේ පාලනය විවේචනය කරන පාර්ශව කියන විදිහට බයිඩන් කාලය තුළ ඇමරිකානු ආර්ථිකය පිරිහුණා, ඇමරිකාවේ මුදල් එළියට පොම්ප කරන්න පටන් ගත්තා, යුක්‍රේන් යුද්ධයට ඇමරිකානු සම්පත් විශාල වශයෙන් යොදවලා ඒකේ බර ඇමරිකානු බදු ගෙවන්නන් මත පැටවුවා. මේ වගේ කරුණු කారణ ගණනාවක් ඊළඟට ජෝ බයිඩන්ගේ වයෝවෘද්ධභාවය, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, මොකද ඔහු අසනීප වෙලා තියෙන. ඉතින් මේ සියලු කාරණා පිළිබඳව මේ වෙනකොට සැලකිල්ලට ගත්තාම ජෝ බයිඩන්ගේ ඊළඟ ජයග්‍රහණය, ඒ කියන්නේ ඔහු ඉදිරි නොවැම්බර් මාසේ පැවැත්වෙන ජනාධිපතිවරණින් ජයග්‍රහණය කිරීම පිළිබඳ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනට තේරෙනවා. තව කාලයක් තියෙනවනේ, ඕක වෙනස් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඊළඟට ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන ප්‍රශ්නය තමයි දැන් මේ ආකාරයෙන් ඔහුට එරෙහිව තියෙන නීතිමය ගැටලු. ඒවා මං කිව්ව පරිදි ඔහුට ජනාධිපති වෙන්න බාධාවක් නැහැ. නමුත් ඉන් පස්සේ ඔහු වැරදිකරුවෙක් වුණා. දැන් මොකද මේකේ නඩු විභාගයේ දැන් මේකේ වුණත් මේ මොකද දඬුවම ජූලි මාසේ 11 වෙනිදා ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. දැන් මේ දඬුවම මේකේ උපරිමය සිර දඬුවමක් වෙන්න පුළුවන්. දැන් ඕක දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන දැන් මේකත් කියන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ තියෙන විනිසුරුවරයාට දැන් මේ ජූලි මාසේ වෙනකන් මේ තීන්දුව නඩු දඬුවම් නියම කිරීම පිළිබඳ අභියෝගය එනවා විනිසුරුවරයාට. මොකද අවසන් දැන් හිතපු විනිසුරුවරයා දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සියලුම චෝදනාවලට වැරදි කරා. උපරිම දඬුවම දෙන්න තත්වයට විනිසුරුවරයා තීරණය කරනවා කියන එක ඊළඟට ඔහුට වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමද හිරේ අරින්නේ කියලා හිතන්නේ. ඇයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකානු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ආරක්ෂාව හිමි. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් එක්කම එහෙනම් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙනම හිරගෙදරක් හදන්න ඕන. එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයෝ ටිකත් ඔහු එක්කම කූඩුවට දාන්න ඕන. ඒ නිසා දැන් ඇමරිකානු නීතිවේදීන් ප්‍රකාශ කරන්නේ ඒ නිසා බොහෝ දුරට මේක උපරිම සිරදඬුවමක් දක්වා යන්න නැතු විනිසුරුවරයා දඩ නියම කිරීමක් දක්වා යන්නට ඉඩකඩ තියෙනවා කියන කාරණය ගැන යම් කිසි මේ පුරෝකථනයක් කළා තියෙනවා. ඒ නිසා මේක අපූරු තත්ත්වයක්, විශේෂ තත්ත්වයක්. දැන් අපිට ඊළඟ විනාඩි 4-5ක් ඉදිරිය තියෙන්නේ. ඇතර මේක කතා කළ යුතු සහ විශේෂ තත්ත්වයක්, ඓතිහාසික අවස්ථාවක් නිසා තවත් කතා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මොකද මේක ඇත්තටම දැන් අපි කතා කරන්න යන්නේ ලෝකේ. මොකද මේ ඇමරිකානු ජනාධිපතිවරයා කියන පුද්ගලයා ගන්න තීන්දුව తీරන මේ ලෝකේ හැමෝටම මේ අපේ රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න ජනතාවට ඔවුන්ගේ දිනදා ජන ජීවිතයට ඔවුන්ගේ ආදායමට බලපාන තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් උදාහරණයක් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වතාවක් ඉරානයට තෙල් සම්බාධක පැනෙව්වට පස්සේ අපිටත් තෙල් මිල දී ගන්න වැඩිපුර සල්ලි ගෙවන්නුනයි. අපි ලාබෙට තේ දීලා තෙල් ගත්ත රටක් ඉරානේ. ඒ කටයුතු කරගෙන යන්න බැරි වුණා. එතකොට ඒ වගේම තමයි අපේ මේ සපුගස්කන්ද බලාගාරයට වඩාත්ම සුදුසු ඉහළ ගණේ ඉරාන තෙල් නැතුව වෙනත් තෙල් විකල්ප තෙල් සඳහා යොමු වෙන්න සිද්ධ වුණා. මේවා ඇත්තටම අපේ වැරද්දක් හින්දා නෙමෙයි, අපේ නායකයෝ ගත්ත තීන්දුවක් නෙමෙයි. එතනින් ගන්න තීන්දුවට යටත් වීමට අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඇමරිකානු ජනාධිපතිවරයා කියන්නේ ලෝකයට දැඩි බලපෑමක් එල්ල කරන පුද්ගලයා. ඒ නිසා ඔහුගේ ඉදිරි ඊයේ නොවැම්බර් මාසේ ඉඳලා ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජෝ බයිඩන් පත් වෙන්න පුළුවන්. මේ කවුරු පත් වුණත්
ඔවුන්ගේ තීන්දු තීරණ ලෝකයේ අනික් රටවලට බලපාන විශේෂම අපි වගේ කුඩා රටවලට කියන්නේ දැවන්ත බලාධිකාරියක් නොමැති ස්මෝල් පවර්ස් කියන අන්තර්ජාතික අධ්‍යයන ක්ෂේත්‍රයේ ස්මෝල් පවර්ස් කියලා හඳුන්වන කැටගරියකට අයිති වෙන අපි වගේ රටවල්වලට එක්තරාකාරයක අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අදට මෙතනින් නතර කරමු මේ ගැන. නමුත් ඉදිරි දින කීපය තුලත් අපි මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.